அது ஜீவன் டேக் யூடியூப் சேனல்லையும் மொபைல் அந்த பெண்ணு தான் ஸ்ரீலேக பிரேக் பூம்பே எம்னத்த மாஸ்டர் பூம்பே கலவல சுத்தகல கவிக்கிற ஆகாது எம்னத்தம் அழுத்தம் உசர் கிட்டக தாகன்னு ஹேட்டி இது அமதுல மங்கள் அந்த பூம்பே மிக பெஹதிரிக்க மக்கள்னா මුලින්ම අපි මේ පොම්පේ වටේ පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් කරගන්න. මේ ස්ථානය ගැන වඩාත් විශේෂයි. මේකයි මෙන්න මේ ස්ථානය. මෙතන තමයි පිටිපස්සට බ්‍රේක් සපයන බ්‍රේක් හෝස් එක සවියන ස්ථානය. ඔයගොල්ලෝ දැකලත් ඒ සමහරට දන්නවත් ඇති මේ බ්‍රේක් පොම්පේ බ්‍රේක් වැඩ කරන්නේ කොටස් දෙකකට ඒ කියන්නේ ඉස්සරහ පස්ස වෙනම මෙතන බ්‍රේක් හෝස් එකක් සවිවෙන ආකාරය උගලන්න ඕන පැහැදිලි කරන්න මෙතන තියෙන තම්පෝෂර් එක ඊට පස්සේ මේ තම්පෝෂර් එක මෙන්න මේ ආකාරයට තියෙනවා ඊට පස්සේ බ්‍රේක් හෝස් එක ඊට උඩින් සවිනවා ඊට පස්සේ තව තම්පෝෂර් එකක් දාලා මේ ඇනේට තම්පෝෂර් එකක් දාලා ඊට පස්සේ තමයි මේක සවි කරන්නේ. ඊයන් මේ තම්පෝෂර් දෙක මැද්දට තමයි බ්‍රේක් හෝස් එක සවි වෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මෙතන සිදුරක් තියෙනවා. උඩින් අපි බ්‍රේක් පැටල් කරපුවහම මේ කූර යටට ගිහිල්ලා මේ තව හරහා තමයි බ්‍රේක් වීල් එළියට එන්නේ. ඊට පස්සේ මෙන්න මේකේ තියෙන බටයක් වගේ මේ බටේ හරහා ගිහින් මෙන්න මෙතන තියෙන තව්වක්. ඒ තව්වෙන් තමයි බ්‍රේක් හෝස් එකට බ්‍රේක් වීල් සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ බ්‍රේක් වීල් පිටිපස්ස බ්‍රේක් සිලින්ඩර දක්වා ගිහින් තමයි ඩ්‍රිල් එකට බ්‍රේක් වැඩ කරන්නේ. රයිට්. මෙන්න මෙතනත් මේ පැත්ත තමයි ඉස්සරහට ඉස්සරහ රෝදෙට බ්‍රේක් වීල් ගමන් කරන ස්ථානය. මෙතනත් ඒ ආකාරයට තමයි සවිෙන්නේ. බලා ගන්න හොඳට මෙතනත් තම්පෝෂර් එකක් තියෙනවා. ඒ තම්පෝෂර් එක දාලා ඊට පස්සේ ඊට උඩින් බ්‍රේක් හෝස් එක සවි කරලා ඊට පස්සේ මෙන්න මේ තම්පෝෂර් එක දාලා එහෙම තමයි සවි කරගන්නේ. හරි තමයි මේ බ්‍රේක් හෝස් එක එන්න ඕනේ මේ තම්පෝෂර් දෙක මැද්ද නැත්තම් ඔය ලීක් වෙනවා. හරි. ඒකෙත් මෙන්න මේ තව්ව හරහා තමයි බ්‍රේක් ඔයිල් සම්බන්ධ වෙන්නේ බ්‍රේක් හෝස් එකට. සරල දේවල් තියෙනවාට ඔගොල්ලන්ට ඉතා සරලවම පැහැදිලි කරලා දෙනවා මේක. වීඩියෝ එක ස්කිප් කරන්න එපා බලන්න. ඔගොල්ලන්ට මේ වීඩියෝ එක බලාගෙන මොනම ඊල් එක පොම්පයක් ගලවලා සවි කරගන්න පුළුවන්. කිසිම අඩුපාඩුවක් නැතුව වීඩියෝ එක කියලා දෙනවා. රයිට්. මේ පොම්පේ ඇතුළේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ගලවන්න කලින් මෙන්න මෙම ස්ථානයේ තියෙන ස්ක්‍රීන් එකක් ඊට උඩින් තියෙන එක රබර් රෝෂර් එකක්. ඒ හැරි ඊට පස්සේ මෙන්න මේ හැරි තියෙන තව රෝෂර් එකක්. ඒ රෝෂර් දෙකෙන් තමයි මෙන්න මේ පිටිපස්සේ බ්‍රේක් පිටිපස්සට ඔයිල් යන බ්‍රේක් හෝස් එකට ඔයිල් සපයන්නේ. ඊට අමතරව මේ මුඩමයි තවත් මෙන්න මේ හරි වලට වෙන්නයි බ්‍රේක් වොෂර් දෙකක් තියෙනවා. ඒ බ්‍රේක් වොෂර් දෙකෙන් තමයි මෙමෙ ඉස්සරහට බ්‍රේක් සපයන්නේ. හරි. ඒක ඕගලන්ට ගැලපුවට පස්සේ තව ගොඩක් උඩට පැහැදිලි වෙනවා. මම බ්‍රේක් ස්ප්‍රින් සෙට් දෙකකට තියෙන්නේ බ්‍රේක් වොෂර් හතරක් තියෙනවා. සෙට් දෙකකට තමයි තියෙන්නේ. ඒ සෙට් දෙක ඇතුලේ සෙට් වෙලා තියෙන හැටිත් මම එළියෙන් ඕගොල්ලන්ට කියලා පෙන්නනවා. ඒක හින්දා මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. ස්කිප් කරන්න එපා බලන්න. ඕනම කෙනෙකුට මේ වීඩියෝ එක අවසන් වෙනකොට පොම්පයක් තනියම ගලවලා සවි කරගන්න පුළුවන්. රයිට්. අලුතෙන් වොෂර් කිට් දාගෙන ඒ ඔක්කොම කරගන්න පුළුවන්. රයිට්. මේ තමයි ටැංකිය.
මෙතන view එක දාන්නේ මේ break tank එකේ මෙන්න මේ හරහා තියෙන බට දෙකක් වගේ tank එකක් මාපු ඒ දෙක හරහා තමයි break coil මේ break pump එකට සම්බන්ධ වෙන්නේ මම ඒක ගලවලා පෙන්නන්නම් හරි මෙන්න මෙතන තියෙන මල් යන දෙක ඒක ගලවපු ගමන් නිකන් ඕගොල්ලන්ට tank එක දිහා දාලා ගන්න පුළුවන් රෝෂල් දෙකක් තියෙනවා. ඒක ඔසොත් එකෙන් තමයි ඔය ලීක් වෙන එක නවත්තන්නේ. මේකත් කරලා පෙන්නම් ඒ ඔසොත් දෙකම සමානයි. මේ ඇතුළ සිතුරු දිනව ගන්න කියන්නේ සිතුරු වලින් තමයි මේ බ්‍රේක් පම්ප් එක ඔයිල් ගමන් කරන්නේ. බට දෙක තමයි මේ ඔයගලන්ට දෙන ඇදී ඒ දෙකෙන් තමයි මෙතෙන්ට ටැංකිය දාන ඔයිල් හෝස් එක තියෙනවා මෙතනත් මේ ප්ලාස්ටික් මේ ඔෂර් දෙකක් තියෙන කුස් දෙකක් වගේ ඒකත් මේ අතර තමයි සෙට් වෙන්නේ මෙන්න මේ හීනි පැත්ත ටැංකිය පැත්තට මෙන්න මේ ධාරේ තමයි මේ කාන්වක් වාගේ තියෙන්නේ. රයිට්. ඒක තමයි මෙන්න මේ ධාරයට සෙට් වෙන්නේ. දෙකේම මේ ඔසර දෙකේම එක වාගේ. රයිට්. මේක අපි පැත්තකින් දානවා. ඊට පස්සේ මෙන්න මෙතනත් තියෙනවා උඩයනිය. ඒ යන තුන ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. ඔයාලට මම කලින් කිව්වේ මෙතන ස්ක්‍රීන් එකක් තියෙනවා කියලා බ්‍රේක් වොෂර් උඩින් තද කරගෙන අපි බ්‍රේක් වොෂර් කිට් එක සවි කරනකොට මුලින්ම පල්ලෙහාට තියෙන යටටම තියෙන බ්‍රේක් වොෂර් සෙට් එක තමයි සවි කරගන්නේ ඊට පස්සේ ඒ වොෂර් කිට් එක සවි කරගෙන ඒ වොෂර් කිට් එක යාරට ගොඩක් තද කරගෙන මෙන්න මේ යැනි තද කරන්න ඕනේ ඇතුළට. හරි. මේ යැනින් තමයි මේ ඔෂර් කිට් එක උඩට යන එක සීමා කරලා තියෙන්නේ. හරි. මේක පිම් බ්‍රේක් පාගලා අතේරියහම ගොඩක් උඩට යනවා. එහෙම යන්න බෑ. එතකොට මේ පොම්පේ ක්‍රියාකාරීත්වය හරියට වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි ප්‍රමාණයකට තමයි සීමා කරලා තියෙන්නේ. හරි. ඒ සීමා කරලා තියෙන්නේ මෙන්න මේ එනි මේ කියන්නේ ඔයගොල්ලන් මෙහෙම කිව්වට පැහැදිලි වෙන එකක් නෑ මම ගලවුවාම ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා දෙන්න ඇතුලෙන් මේක සෙට් වෙන ආකාරය එළියෙන් තියාගෙන යනවා ඔයගොල්ලන් රයිට් රයිට් ඉතින් අපි දැන් මේ අභ්‍යන්තර කොටස් ගලව ගන්න යමු මුලින්ම මෙන්න මේ කූර ගලව ගන්න මේකෙන් තමයි බ්‍රේක් ඇඩ්ජස්ට් කරගන්නේ මේක මේ අතර කරපුවාන් කරපුවන්න බ්‍රේක් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ කූර ඔය පාගන කෑල්ල දිග වැඩි වෙනවනේ. එතකොට ඔයගොල්ලන්ට බ්‍රේක් පැඩල් එක වැඩි දුරක් පාගන්න ඕනේ. මේක මේ අතර කරපුවාන් කරපුවන්න බ්‍රේක් අඩු වෙනවා. රයිට්. ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණයකට කරපුවගෙන ප්ලේ එක අඩු වෙන්න බ්‍රේක් පැඩල් එක ප්ලේ එක අඩු වෙන තරමට කරපුවගෙන මෙන්න මේ නට් එක අරගෙන ගන්න තමයි තියෙන්නේ. රයිට්. රබර් බූට් හිලී නැදගම් මේ ආකාරය
අපේන්තර කොටස් කරව ගන්න තමයි ඊළඟට යන්නේ. ඕගොල්ලන්ට පේනද මෙන්න මෙතන තියෙන වටේට ලොකු ෂර් එක. රයිට්. අන්නේ ෂර් එක අපි ගලව ගන්නවා. රයිට්. මේ ගලව ගන්න මෙන්න මේ ආකාරයට. ඉතින් මේ ඔෂර් කිට් එක. අපි දැන් ගලවමු නිකම් මේ ගැලේ වල උඩට ආවෙන. පොඩ්ඩක් තද කරලා. අපි අර කලින් කිව්ව ඇනේ පොඩ්ඩක් බුරුල් කරගෙන මෙන්න මේ උඩ ඇනේ ඉවරට ගලවගෙන. මේක මෙහෙම පොඩ්ඩක් තද කරලා පල්ලෙහා පැත්තට හරවලා අද කරලා තරින්න. මේක තමයි ඉස්සරහට බ්‍රේක් වදින ඔෂර් කිට් එකේ ඔෂර් දෙක තියෙන මේ සෙට් එක. රයිට්. මෙන්න ඔයගොල්ලන්ට කියන ඉතින් මෙන්න මෙතන තියෙන රබර් ඔෂර් එක. මෙතනක් තියෙන ඔෂර් එක. රයිට්. අපි එක එහෙම පැත්තකින් තියාගමු. ඊළඟට තියෙනවා යට ඔයගොල්ලන්ට තව තියෙන විදිය. තව කිට් එකක් තියෙනවා. ගන්න පුළුවන් මොන ආවෙ නැත්නම් මේ වගේ තට්ටු කරන්න. තට්ටු කරනකොට මේ වටේ කට ඩැමේජ් වෙන්නේ තින් තට්ටු කරන්න. නැත්නම් උගලන්ට අයි දා ගන්න බැරි වෙයි. රයිට්. ඊයක වගේ එක තට්ටු කරන්න හරි. මෙන්න මේ ආකාරයට කොන්න ඔය ආකාරය තමයි ඇතුලේ තිබුණේ. එතත් ඒ ආකාරයට. මම ගැරේ වල පස්සේ පොම්පේ උගලන්ට මෙන්න මේ ආකාරය තමයි දිස්සෙන්නේ. උගලන්ට මේ නැති පොම්පේ තරමක් දුරට ලැබිලා තියෙන්නේ. මෙන්න මේ වගේ ධාරවල දිනවා. එමන් පොම්පේ තවටියක් තව පාවිච්චි ගන්න පුළුවන්. ඔෂර් කිට් එකක් සාමාන්‍ය මානෙකට ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේක තව පාවිච්චි ගන්න පුළුවන්. තුලින් මෙන්න මේ ඔෂර් කිට් එක තියෙන හැටි මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. මෙන්න උඩ ඔෂර් කිට් එක මෙන්න මෙන්න මේ මොන ආකාරයට තමයි. ගොඩක් වැදගත් තියෙනවා. ආයි තීර පෙන්වන්න. ආකාරය තමයි තියෙන්නේ. හොඳට බලන්න. මේක තමයි ගොඩක් වැදගත් තියෙනවා.
ras ini kalau ini di balagam selabi udah usir gitu kalau gini right itu kalau anda minum betul kino black ini ya ini kalau gini satu ini memang kalau lebih mana mungkin ini kami metode dah lebih tahan di sini tapi nama itu nih jadi usah mereka ikut beda kati hati nama lagan dulu nanti ini jadi usah mereka jadi lu hamba nanti coba lagan dulu jadi usah mereka di nama මේක පැත්තක් ඝනක වැඩි පැත්තක් මිදෙති. මේක පැත්තක් තියෙන කූල වාගේ. රයිට්. මොකද කියන්නේ? පොරෝක හැඩය ගත්ත වාගේ පැත්තක් තියෙනවා. රයිට්. මේ පැත්ත තමයි රබර් වෝෂන් එකට සෙට් කරන්න ඕනේ. රයිට්. මෙන්න මේ මෙතන තියෙන යකඩ ඔෂර් එක රයිට් ඔයගොල්ලෝ අම්මි කැලලම ඒ වෙලෙම දාලා පෙන්නන්නේ ඔයගොල්ලන්ට එතකොට මතක හිනවා ඔක්කොම කැලිටි කැලෙව්වොත් අන්තිම ටිකක් අද මතක හිටින්නේ රයිට් මෙන්න මේ රයිට් ඊට පස්සේ මෙන්න මේ පැත්ත තමයි මේ පුරෝ තැල වගේ තියෙන පැත්ත තමයි ඔෂර් රබර් ඔෂර් එකේ පැත්තට සෙට් වෙනවා අනිත් පැත්ත මේ ස්ප්‍රින් එක පැත්තට රයිට් ya kemarin dah kan, hati dah non banyak ni nak kalah dah kan, ini rubber washer ini rubber washer ada tina benda ikat samaan washer dega tina ini washer dega samaan ay ini kaya di dekik යට පැත්තේ තියෙන ඔෂර් දෙක සමාන වෙන හට්ට කට්ට වගේක් තියෙනවා ගන්න පේනවා මේ ඔෂර් දෙකේ රයිට් මේ ඔෂර් දෙක මාවුණා කියලා ප්‍රශ්නයක් නැහැ රයිට් මෙයා කරේ දා ගන්නවා රයිට් මේ තමයි ඩ
ඒ කියන්නේ ඉස්සරහට බ්‍රේක් වදින සෙට් එකේ කොටස් දෙක. මෙන්න එහෙම යකඩ හොෂර් එක දාගන්නවා මෙතනට. ඊට පස්සේ අපේ හොෂර් එක. ඊට පස්සේ මෙන්න මේ දෙති හොෂර් එක තියෙන පැත්ත. මේක තියෙනවා. කලින් ගලව ගත්තේ ඇනේ මෙන්න මේකට දාන්න. මේක ටිකක් අමාරුයි. ස්ප්‍රින් එක තද කරගෙන තමයි නියලෙන් කරගන්න ඕනේ. මේක ටිකක් අතුරු වෙන්න වාගේ වුනේ. මේකට ටිකක් ලොකු ප්ලැටිනම් භාවිත කරන්න නැත්තම් තද කර ගන්න බාරුයි. ඊට පස්සේ මේ සෙට් උඩ සෙට් එකේ මේ උඩ තියෙන ඔෂර් එක ඕගලන්ට කරලා පෙන්නන්නේ නැහැ. ඒකත් ගලවන හැටි බලා ගන්න. නියනක් ආධාරින් උඩ පැත්තට වගේ වන්න ගන්න. මේ හොඳට මතක තියාගන්න. මේ උඩ ඔෂර් කිට් එකේ මෙන්න මේ ධාරි එහෙම නැත්නම් කාණු තියෙන්න ඕනේ යටපැත්තේ. රයිට්. දා ගන්න ආකාරයෙන් පින්න ගන්න. නමුත් යට සෙට් එකේ තියෙන ධාරි උඩ පැත්තේ. රයිට්. මම ඒක පිටිපස්සට පින්නනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි දා ගන්න. රයිට්. දැන් ඔන්න බලමු අපි යට සෙට් එක. මෙන්න මේ ආකාරයෙන් තමයි යට සෙට් එක සෙට් වෙන්නේ. උඩ සෙට් එකත් එක්කම තියලා පෙන්නන්න ඕගොල්ලන්ට. ඒකෙ මෙන්න පල්ලෙ හදති ඔෂර් ඔෂර් එක මෙන්න එක බලා ගන්න රබර් ඔෂර් එක. මෙතනක් තියෙනවා යකඩ ඔෂර් එක. ඒක දාලා තමයි අනිවාර්යෙන්ම දාන්න. මේ පැත්තට ලොක් එකක් ඉන්නේ. මේ පල්ලෙහා කිත්තේ මොකද මේ පල්ලෙහා පැත්ත කොම්පේ අඩියට සෙට් වෙන හින්දා මේ ස්ක්‍රීන් එක වැටෙන්නේ නැහැ. රයිට්. ඊළඟට උඩ පල්ලෙහා සෙට් එකේ උඩ ඔෂර් එක වල පෙන්වන්න. මෙන්න මේ ආකාරයට. ඒකේ ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මෙන්න මේ කාණුව තියෙනවනේ උඩ පැත්තේ. මෙන්න මේ පැත්ත තියෙනවනේ අරට. රයිට් එකත් මෙන්න මේ අතරේ දාගන්න. රයිට්. මෙන්න මේව තමයි නැවතත් තියලා පෙන්නන්න. මෙන්න මේ ආකාරය තමයි ඔෂර් කිට් එක පොම්පේට් මේ තියෙන්නේ. රයිට්. ඔන්නෝ රයිට්. ඊට පස්සේ ඕගොල්ලන් තව දෙයක් වැඩසක් දෙයක් කියන්න ඕනේ. ඕගොල්ලන්ට තියෙන මෙන්න මෙතන ඇණයක් තියෙනවා. මෙන්න ස්ථානේ ඇණයක් තියෙනවා. රයිට්. ඒ ඇණේ තමයි මෙන්න මේ පොම්පේ.
ඔසර් කිට් එක විනයාකාරයක දැම්මහම මෙන්න මෙතෙන්ට ලොක් වෙන්නේ රයිට් මෙන්න මෙතෙන් තමයි ලොක් වෙන්නේ හොඳට බලා ගන්න පුළුවන් දැන් මෙන්න බලා ගන්න මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මෙන්න මේ නිය සව වෙන ස්ථානේ රයිට් ඕගොල්ලන් පේනවා දැන් මේ ස්ථානේ තියෙන්නේ මේ බොම්පේ දැන් බොම්පේ අඩියට මේ ස්ක්‍රීන් එක සෙට් වෙනවානේ ඕගොල්ලන් තේරෙන්නේ නැති ස්ක්‍රීන් එක බොම්බේ අඩියටම බහිනවා ඊට පස්සේ මේ කෑල්ල තියෙන මෙන්න මේ ස්ථානයේ තියෙන මේ ඇනේ තවරේ චුට්ටක් උඩින් රයිට් අපි මේ කිට් එක දාගෙන පොඩ්ඩක් තද කරගෙන තමයි මේ ඇනේ දාන්න ඕනේ අතුරට එතකොට මේක උඩට එන්නේ නැහැ මොෂර් කිට් එක මොනවාට වෙඩි උඩ යන්නේ නැහැ රයිට් ඕක තමයි අරල ක්‍රමේ රයිට් මම ඔයගලට නම් දැන් මේ කිට් එක දාලා පෙන්නන්නම්. රයිට්. රයිට්. මම දැන් ඔයගලට මේ කිට් එක දාන හැටි කියලා දෙන්නම්. දාන්න කලින් අනිවාර්යයෙන්ම පොම්පේ ඇතුලේ සුද්ධ කර ගන්න ඕනේ. මම ඔයගලට සුද්ධ කරන කාර්යය හරිම වැඩි. කියලා දෙන්න නැහැ. එතකොට නිකන් වීඩියෝ එක දික් කෙනෙක් විතරයි වෙන්නේ. සුද්ධ කර ගන්න ඕන කෙනෙකුට තේරෙනවා. රයිට් මේක ලාංකික දේවාගේ දිගින් වුණත් මේක ඉදර කරනවා කර ගන්න පුළුවන් මහ ප්‍රශ්නයක් වෙන්නේ මේකට සමහර අය කීන පාවිච්චි කරනවා හරිම ගොඩක් ජාති කරනවා මුදු ඉතින් එච්චර නගලන්න ඕනේ නැහැ ඕගොල්ලන්ට වැදගත් වෙන්නේ මේ පිළිහිදු කරන දාල් නෙමෙයි මේකේ ක්‍රියාකාරීත්වය සහ මේ ඇතුළේ ගැලි සෙට් වෙලා තියෙන ආකාරය බලා ගන්න එක තමයි ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්නේ රයිට් මේ ඕගොල්ලන්ට එතකොට දැන් මේ රබර් බුෂ් ගෙවිලා නම් අර එහෙම ඕගොල්ලන්ට අලුතෙන් කිට් එකක් දා ගන්නත් පුළුවන්. හරි නැත්තම් මේ ගලවලා පොඩ්ඩක් සුද්ධ කරලා දැම්මම සාමාන්‍ය කාලයක් දුවා ගන්නත් පුළුවන්. හරි. ඒ ඕන දෙයක් Tamanට කරගන්න පුළුවන්. නමුත් මේක ඇතුලේ ක්‍රියාකාරීත්වය තමයි ඕගොල්ලන්ට කියලා දෙන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. හරි මෙතන මේ උසර් කිට් දැන් ඕගොල්ලෝ කරපු වෙලාවට උසර් කිට් එකක් අලුතෙන් ගෙනාවා නම් ගන්න මේ උසර් හතර මේ ස්ප්‍රින් රයිට් මේ ඉරිය පැත්තේ තියෙන මේ බූස් මේ ඔක්කොම අලුතෙන් හම්බ වෙනවා රයිට් මේ වගේ හම්බුණා නේද නැහැ හයි කරගන්න තාලේ දැන් නැත්තම් හරි සුද්ධ කරන තාලෙන් වැඩකුත් නැහැ හයි කරන්න දැන් නැත්තම් ඒක නිසා ඕගොල්ලන්ට මේ විශේෂයෙන් මේ කියලා දෙන්නේ හයි කරන තාලේ සහ ඒව ඇතුලේ කැරි එත්තලා තියෙන ආකාරය එතකොට මොනවා හරි දෙයක් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් රයිට් ඊට පස්සේ දැන් ඕගොල්ලෝ සවි කරනවා නම් අනිවාර්යයෙන්ම මේකේ රබර් ගීස් තියෙනවා කඩේ ඒ රබර් ගීස් අනිවාර්යෙන් ආලේප කරන්න රයිට් එන්නේ ආලේප කරනවා මේ රෝෂර් කිට් එකේ රබර් රෝෂර් හතරේම ගා ගන්න ගොඩක් ගන්න සාමාන්‍ය ප්‍රමාණයක් ගාගෙන උඹේ තුඩේ බක්ස ගන්න මේ බොම්බේ ඇතුලේ වැලි අරීමේ වගේ තියෙන දේවල් තියෙනවා නම් ඉතින් ඒවා හොඳට සුද්ධ කරලා පිහදාලා හරි දාගන්න. ඒව ගැන ඉතින් පැහැදිලි කරන්න ඕනේ නැහැ. ඔබුණ ගැන තේරෙන දේවල් රයිට්. ඊට පස්සේ මෙන්න මේ කිට් එක. මේ තමයි පිටි වාසයට බ්‍රේක්ස් අපේන කිට් එක. රයිට් මේක. ඒක අපි ඉස්සල්ලා මෙන්න මේ ආකාරයට දාගන්න. රයිට්. බොම්බේ අනිත් පැත්තට හවුලලා තමයි උඩට යවා ගන්න ඕනේ. නැත්තම් ස්පින් එක ඉස්සෙල්ලා ගියොත් මේ රබර් ඇතුලේදී මේ කිට් එක මේ මෙන්න මේ දැටි වොෂර් එකට කොහොම සෙට් වෙනවද කියලා අපිට හිතා ගන්නම අපි ඒක නිසා ඇතුලේදී මේ කිට් එක නැමුණොත් එම ලොකු ප්‍රශ්නයක් වෙනවා හරි ඒක නිසා අපි පොඩ්ඩක් ස්පින් එකක් මේ අතර කියලා ඒගොල්ලන්ට පේනවාද මෙහෙම යවුවොත් එම එම කිත් දෙකට යවන්න හැදුවොත් ටක් ගාල එකපාරම තියලා යවන්න හැදුවොත් මේ වගේ දෙකකට යවන්න හැදුවොත් නිකම ස්ක්‍රීන් එක යනවා ඒතුලට එතකොට ඇතුලේදී මේ කැලේට හරියටම සෙට් වුනේ නැත්තම් මේක පස්සේ දාලා එතකොට මේක මේ මොකක් හරි
පුම්ප කැපෙන්න වගේ වගේ දේවල් වෙන්න පුළුවන් right එහෙනම් මේ පුම්ප අනිත් පැත්ත අරගෙන මෙන්න මේ අතට යවා ගන්න මේ විදිහට වාගේ ඇවිල්ලා දෙන පොඩි නියනක් ආධාරයෙන් මෙන්න වාගේ වාන්ට රට කර ගන්නවා right දැන් ඕගොල්ලන් මේ හිට ගියට යනවා මෙන්න මේ සිදුරෙන් බලන්න ඕනේ ඕගොල්ලන්ට පේනවා ඇති යට යනවා ඔන්න ඔගේ තද කරන කුඩින් ඔන්න ඔගේ යට යනවා මේ වගේ යට යනවා ඕගොල්ලෝ පේනවා ඇති පුඩි කට්ටිය කරනවා කලින් පෙන්න කට්ටිය රයිට් ඒ කට්ටියම ඇතුළට තද කරගෙන අපි අර කිව්ව උඩ ඇනේ දාගන්න ඕනේ ඒනි සම්පූර්ණ අධගෙන තමයි මේක අතාරින්න රයිට් ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මේ උඩ පැත්ත එහෙම නැත්තම් ඉස්සරහ පැත්ත රයිට් ඉස්සරහට බ්‍රේක් අපි වෙන බ්‍රේක් කුෂර් සීට් එක ඒක මෙන්න මේ ආකාරයි ඒක බස්සගෙන ඊට ගන්න පේන දෙන්නේ මෙන්නේ එනේට ඉස්සල්ලා මෙන්න මේ යකඩ උසර එක දාගන්න මේකෙත් දාන පැත්තක් තියෙනවා මෙන්න මේ උසර එක තියෙන බොක්ක වගේ පැත්තක් හරි ඒ පැත්ත පහළ පැත්තට ඊට පස්සේ අපි අර ලොකු ෂර් එක දාගන්න. ඒක පොඩ්ඩක් තද කරගෙන පල්ලෙහාට. ඔකේ පොඩ්ඩක් කිට්ටු කරගෙන අතුරට උබා ගන්න ඕනේ මේ ආකාරයට ආරට සෙට් වෙනවා කියලා නැත්තම් බ්‍රේක් වාගල අතාරිනකොට මේ කියලා කිලා උඩට රයිට් ඊට පස්සේ අපි වෙන්නේ මේ බූට් එක
ඉතින් පොම්පි සවි කරන වගේ වැඩියන් තියෙන තවත් සවි කරන්නත් තියෙන්නේ තැංකිය විතරයි රයි මෙතන බුස් දෙක දාලා තියෙන්නේ මේ මෙයා ගත්තා මේ අතට තද කරගත්ත ඇතුළට රයි මේ තව දෙක සෙට් වෙනවද කියලා බලන්න ඕනේ රයි හිටලා තියෙන්නේ ඊට පස්සේ මේ අර දෙක දාගන්න තුන් උතරයි සාමාන්‍ය පොම්ප එක ගලවලා සවි කරනවා කියලා සාම දෙන්නේ. හරි මම ඔයගලන්ට මේක කෑල්ලක් අතරුවක් නැතුව ගලවලා පෙන්නනවා. හරි දැන් ඔයගලන්ට තේරෙනවා පොම්ප වැඩ කරන්නේ අලුතෙන් කිට් එකක් ගහන්න එම ඕන. හරි පොම්ප එක අපි ගණන් එම ඔයගලන්ට තේරෙන්නේ ප්‍රෙෂර් කිට් එක කියලා කොට පස්සේ තේරෙනවා ප්‍රෙෂර් කිට් එක අපි ගණන් අරීමි. ඔයගලන්ට අලුතෙන් උෂර් කිට්ටියක් දාගන්න පුළුවන්. රයිට්. එතකොට මම අලුතෙන් උෂර් කිට්ටියක් දා මේ දෙන්නේ නෑ මුකුත් ඕගලන්ට. මට ඕනේ ඕගලන්ට මේක ගලවලා සවි කරන ආකාරය පෙන්වන්න. රයිට්. අලුතෙන් කිට්ටියක් දාගන්න එක කියන කිට්ටියක සුද්ධ කරලා දාගන්න එක ඒක ඕගලන්ගේ අපේ තියෙන්නේ. රයිට්. එච්චරයි. මම පැහැදිලි කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි වීඩියෝ